ආයිබෝන් හැමෝටම ඉතින් ටික කාලෙකින් මොකද පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බ හින්දා ඔයාලත් එක්ක ඉතින් අලුත් වීඩියෝ එකක් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ දවස්වල අලියැත්තු ගැන කතා වෙන අතරේ ඉතින් ඔයාලා මේ ඇතාව දැක්කහම දන්නවා මේ ඇතා කවුද කියලා. මේ තමයි දියසෙන්. ඉතින් මෙයා ඉන්නේ හබර්ණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ අතරේ. ඉතින් ඔයාලා දන්නවා බුත්තල පාරට වෙලා දිනදී. දැන් මේ වෙද්දී හබර්ණ දඹුල්ල පාරෙත් වේගෙන යන්නේ ඒ දෙමයි. මිනිස්සු මේ වෙද්දී මේ ඇතාට නිතර නිතර කණ්ඩ දෙනවා වාහන නවත්තලා. හැබැයි මේ වෙද්දී වනජීවි දෙපාර්තමේන්තුවෙන් ප්‍රියවරක් අරගෙන තියෙනවා වනරින්ට කැම දෙන කට්ටියට දඩ ගහන එකින්ද ඔයාලා තම කැම දීම සපුරා තහනම් කරලා තියෙන එක හොඳයි. මොකද පහුගිය දවස්වල බුත්තල පාරේ යන්නම බෑ. ඉතින් මේ පේනවනේ ඔන්න බලන්න මිනිස්සු මේ ඇතාට දැන් කන්න දීලා පාරේ පුරුදු වෙලා. ඉතින් මෙයා නිතරම පාරේ ඉන්නවා ඔයාලගේ ජීවිතෙත් අවදානම්. වාහනවල නවත්තලා ඇතා බැලුවට කමන්නේ ඇතා නැවතිලා ඉන්නේ කැම හොයාගෙන. මේ පාරේ යන ඔයාලා සමහර ඔයාලා මේ ඇතාට කැම දීලා ඉතින් මේ පාරට මේ ඇතා පුරුදු වෙලා. ඉතින් මේ පහුගිය කාලය තුල ඇත්තු මාර විදියට ඝාතනයට ලක් වුණා. ඒ වගේම එක එක මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් හින්දා මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් විදිහට මේ ඇත්තු රැකගමු කරන්න තියෙන මෙච්චරයි. පාර යන සත්තුන්ට කෑම දෙන්න එපා. ඔන්න ඉතින් අපේ තියසෙන් කුමාර මෙයා ඉන්න තැනින් වටේටම පාක් තිබ්බත් හැබැයි මෙයා කවදාවත් පාක් එකකට නම් යනවා හම්බෙලා නැහැ. ගිහිල්ලා ඇති. හැබැයි අපිට නම් මෙයා පාක් එකකින් හම්බෙලාම නැති තරම්. පේනවනේ මෙයා ඉතින් පාර ඉදලා දාන වැඩ. මේක තමයි දැන් මේ දවස්වල මෙයාගේ රාජකාරිය. ඉතින් අපේ තියසෙන් කුමාරයා කොයි වෙලෙත් ඉතින් පාරේ කෑම හොය තමයි ඉන්නේ. මේ දවස්වල ඉතින් ටුවරිස්ලත් හරි හරියට පාරේ ඉන්නේ හින්දා මෙයාට පොඩ්ඩක් ඉතින් වාසී වගේ තමයි. ඉතින් අපි කියන්නේ නිතරම මේ සත්තුන්ට කෑම නම් දෙන්න එපා. ඔයාලා දන්නවනේ කෑම දුන්නොත් වෙන වින්නැහිය. අර බුත්තල පාරේ දැන් බයික් එකකටවත් යන්න බැරි තරම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ தත්ත්වේ මේ පාරෙත් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේ පාරේ ඒ පාරටත් වැඩිය වාහන යන්නේ පාරයක්. පේනව නේද මෙයා බය නැතුව පාර මැද ඉන්න හැටි. මෙයා දන්නවා මෙයාට කිසි හානියක් නැහැ මෙයාට පාරේ ඉඳලා කෑම ගන්න පුළුවන් කියලා. ඉතින් පෞගේ කාලේ පාර දීම් කීපයක්ද වාර්තා වුණා මේ පාරේ. හැබැයි ජීවිත හානිය නම් එකක්වත් තුනේ නැහැ දෙයනේ කියලා. ඉතින් ඔයාලටයි අපටයි ඔක්කොටම හොඳයි මේ ඇතාට කෑම නොදී මෙතනින් ගියා. මොකද පහුගිය කාලේ කොරෝනා කාලේ හොඳටම මතක ඇතිනේ මේ පාරවල් වල වාහන ගියේ නැහැ. හැබැයි මේ වගේ යලි පාරේ හිටියේ නැහැ. හබර්නින් ට්‍රින්කෝ පාරේ යද්දී අපට අලි රංචු ගොඩ හිටියා පාරමෙන්. හැබැයි මේ කෑම ඉල්ලන අලි නෙමෙයි. එයාලා මේ පාක් වල ඉඳලා පාර බලන්න ආපු අලි. හැබැයි මෙයාලා මේ පාරේ හිටපු කට්ටිය නෙමෙයි. ඉතින් මෙයාලා දැන් පදිංචි වෙලා ඉන්නේ පාරේ. ඉතින් මේක ඉක්මනටම නතර කරගත්තේ නැත්තම් මෙයාගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා. ඔන්න ඉන්නවා මං හිතන්නේ කොහේ හරි ඉඳන් ආපු ඇඩ්ගෝව්ෙක්ද කොහෙද. ඉතින් ඇතාට බය නැතුව ඉස්සරහටම වෙලා ඉන්නේ. තක දාගෙන. ඉතින් මෙහෙම ඉඳලා බැරි වෙලාවත් එළෙව්වොත් මෙයා ආපු ආනෙත් නෙමෙයි ඔතන ළඟ තියෙන්නේ. එයා ආවේ චුට්ටක් ඈත ඉඳලා. ඉතින් ෆෝන් එකක් කනේ ගහගෙන වෙන සිහියක තමයි අතා බලවලයි. ඔය අතරේ මේ අතා ගහන හෝන් පාරකටවත් කුලප් වෙලා එළෙව්වොත් අතා තමයි වැරදි. ඉතින් අපි අලි ගැන විතරක් කතා කරන කට්ටිය නෙමෙයි. ඔයාලා හොඳටම දන්නවා. පේනවනේ අතේ තියෙන තැඹිලි ගෙඩියක්. මෙයා මේ තැඹිලි ගෙඩිය මාකට් ගිහිල්ලා අරගෙන ආවේ නෑනේ. ඉතින් මේ පාරේ යන කට්ටිය තමයි මෙයාට මේ කෑම දුන්නේ. ඒ ඇස්සේ මේන් බලන්නකෝ Audi කාරගෙන වෙච්ච වැඩි. අලියා බලන්න පාර මැද නතර කරා නතර කරාම තමයි. ඔන්න ඉතින් දැන් අලියා ගිහිල්ලා ටික ටික ගේම ඉල්ලනවා කාර් එකේ. අපි හිතුවේ ඈත ඉඳන් බලද්දි පාර මැද්දේ ඉඳන් අලි බලනවා කියලා. ඒත් මේ වැඩේ ඉවර ළඟට ගිහපුවම තමයි තේරුනේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ බැටරිය අවුලක් වෙලා කියලා. මාර කෙලිය. ඉතින් අපි දන්නේ ඇත්තටම නැත්තම් අපි ගිහිල්ලා උදව් කරනවා. පස්සේ තමයි ළඟට ගියපහම දැනගත්තේ මේකයි සිද්ධිය කියලා. මොකද මේ කාර් එක මෙහෙම නවත්තලා පාරේ වාහන ගොඩ ගැහුණා. ඔන්න බලන්නකෝ තව චුට්ටකින් වෙනවනේ. ඉතින් අපේ දියසෙන් කුමාරයා ළඟට ගිහිල්ලා කෑම චුට්ට චුට්ට කකා ටික ටික ළඟට යනවා. මං හිතන්නේ කෑම ටිකක් ඉල්ලනවා වගේ. හැබැයි ඉතින් කාර් එකේ ඉන්න මිනිස්සයාගේ
හාට් එක බීට් එක වගේ ගැහෙනවා ඇති. දන්නවනේ ඇතෙක් ළඟට ආපුවම කොච්චර බය නැති කෙනෙක් වුණත් යාගන්න විදියක් නැතුනහම අසරණ වෙනවනේ. ඉතින් මේ වගේ අසරණකම අපිට හොඳට තේරෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේක. ඇත්තම කතාව. ඔන්න බලන්නකෝ තව චුට්ටකින් වෙනද? තව පොඩ්ඩෙන් මෙතන හෙන ජංජාලය. වාහනත් හැප්පෙනවා. මිනිස්සු ඇතාට කෑම විසික් කර කර යනවා. ඉස්සරහින් එන වාහනේ බලන්නේ නැහැ. ඉතින් ඔය අහක බලාගෙන වෙලාවට බස් එකක් ඉන්නගෙන තමයි අවසානට ගෙදර යන්නේ. ගෙදර යන්න වෙන්නේ ඉතින් වාහනේ නම් නෙමෙයි ඉතින් බස් එක හැප්පෙනවා. පේනව නේද? එන වාහන කන්දරාව. ඉතින් මේ වගේ වෙලාවකදී අපි කොහොමද මේ වගේ බේරෙන්නේ? හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් අලියා බැලුවා මෙතනින් ගියා. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් පහුගිය කාලේ අග්බෝ ටිකක් දරුණු වෙලා හිටියනේ. ඉතින් මේ වෙද්දි අග්බෝ ගැන කිව්වොත් අග්බෝ මේ වෙද්දි මිනිස්සුන්ට චුට්ටක් කිට්ටු වෙලා. ඉතින් ඒකේ ප්‍රතිඵලත් තව ටිකක් කල් නැති බලන්න පුළුවන් වෙයි. ඔන්න කාරේ. ඉතින් අපි අද මෙතනින් යන්නයි හදන්නේ. ඉතින් අපට අදත් කියන්න තියෙන්නේ සත්තුන්ට නම් කෑම දෙන්න එපා. අනිත් එක තමයි අමතක කරන්න එපා මේ වීඩියෝ දිගටම බලන්න. ඔයාලා අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න. Facebook එකක් තියෙනවා, TikTok එකක් තියෙනවා හොඳේ. ඒ දෙකත් ගිහිල්ලා බලන්න. අලුත් විස්තර තියෙවි.